මේ විදේශීය සංවිධානය වගේම තානාපති කාර්යාල හරහා ත්‍රස්තවාදී වැළැක්වීම පනත අහෝසි කරන්න කියලා දැන් ඉල්ලීම් එනවා. දැනුම් දීම් කරනවා. මේ පිළිබඳව ආණ්ඩුවේ ස්ථාවරය මොකක්ද? මේ මානව අයිතිවාසිකම් කඩවීම මගේ එකත් මම කියනවනේ. ඉතින් මගේ ගැන ජාත්‍යන්තරව බලන්නේ නැති එක ගැන මං කනගාටු වෙනවා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන 11 වෙනි වගන්තිය හා 14 වෙනි වගන්තියට අනුව අමුවේ මගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය වෙලා තියෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 70 දෙනෙක්ගේ උල්ලංඝනය වෙලා තියෙනවා. පළාත් පාලන ආයතන නියෝජිතයන් දහස් ගණනකගේ උල්ලංඝනය වෙලා තියෙනවා. ඒක නිසා එක පැත්තක් නෙමෙයි අපේ උල්ලංඝනය වීනොත් බලන්න ඕනේ. ඒ පිළිබඳ රජය සාධාරණ පරීක්ෂණයක් තමයි පවත්වන්නේ. සැමගේ මානව අයිතිවාසිකම් ආරක්ෂා කර දෙන්න රජය බැඳී සිටිනවා. ඒ වගේම ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත වෙනුවට ජාතික ආරක්ෂාව පිළිබඳ නව පනතක් අධිකරණ අමාත්‍යතුමා කෙටුම්පත් කරලා තියෙනවා. ඒ ඉදිරියේදී පාර්ලිමේන්තුවට ලැබේ.